विशन डी यूट्यूब नालिकाव अद उपवेत गेनेटी बहुम सुविशेशी प्रवृत्तियाँ विदेश गतवी मत बलापुरुत्वेन इन्न लांकी की अंट मेक वेदगत प्रवृत्तियाँ पेनवा ए अतरात मेही वेदगत्म कारणे विन्ने अपि दन्नवा मे प्रवृत्तिय तुले आवरणे करन रट अपे रटे बहु दिने यान्न सिहिन मवन बहुम सुंदर यूरोपीय रटक यूरोपीय රටක රැකියාව කරන එක බොහෝ දිනක් බලාපොරොත්තු වෙන බොහෝ දිනක් කැමැත්තෙන් ඉන්න කාරණයක්. ඒ අතරත් ඉතාලිය කියන්නේ ඉතාමත්ම සුන්දර ඒ වගේම ඉතාමත්ම හොඳ වැටුපකට තමගේ රැකියාව කරමින් ජීවත් වෙන්න පුළුවන් රටක්. ඉතින් ලාංකික කියන්නේ තමන්ගේ ජීවිතයේ පවා පරදුවට තියලා විවිධ අක්‍රමවත් මාර්ග ඔස්සේ ඉතාලිය වගේ සුන්දර රටකට යන්න තමගේ ජීවිතය සහ සමගි මුදල් ගොඩක් නාස්ති කරගත්තා ඉන්නවා. ඒ නිසා මෙන්න දැන් ඔයාලට උදා වෙලා තියෙනවා විධිමත්ව රාජ්‍ය අනුග්‍රහය ඇතිව ලියාපදිංචි වෙලා ඉතාලිය රැකියා සඳහා යොමු කරන්න. අපි මෙතනින් හරි යොමු වෙන්න හදන්නේ මොනවද මේ රැකියා? මොනවද තියෙන සුදුසුකම්? කොහොමද අපි මේකට ඇප්ලයි කරන්න කියන කාරණේ පිළිබඳව. ඊට කලින් මතක් කරනවා අපේ නාලිකාව ඇතුළේ තව තිබෙනවා කොරියාව, ඒ වගේ මැද පෙරදිග, ඊශ්‍රායලයේ ඇතුළු රටවල් ගණනාවකට යන විදිය, ඒ වගේම ඒවට අයදුම් කරන්න අවශ්‍ය පොදු තොරතුරු ඇතුළත් වීඩියෝ පට කිහිපයක් ඒ පිළිබඳ අවධානය යොමු කරන්නත් ඔබට ආරාධනා කරමින් අපි යොමු වෙමු මේ සුන්දර ඉතාලි රැකියා කොහොමද අපි අපේ ජීවිතයට එකතු කරගන්නේ කියන කාරණයට. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිකුත් කරපු ප්‍රවෘත්ති නිවේදනයක මෙන්න සඳහන් වෙනවා. ඉතාලිය රැකියා අවස්ථා සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමට ලාංකිකයන්ට අවස්ථාව උදා වේ. මොකක්ද මේ මාර්ගගත ක්‍රමය? කොහොමද අපි මාර්ගගත ක්‍රමයට අයදුම් කරන්නේ සහ තියෙන රැකියා පිළිබඳ අවධානය යොමු කරොත් ඉතාලි රාජ්‍ය රැකියා සඳහා යුරෝපයේ නොවන රටවලින් සේවකින් බදවා ගැනීමට 2023 මාර්තු 27 වන දින සිට මාර්ගගත ක්‍රමයේ ඔස්සේ අයදුම්පත් කැඳවීමට එරට රජය විසින් කටයුතු සූදානම් කර ඇති බව ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත තොරතුරු දෙනුම් දීලා තිබෙනවා. मेहदी अंश तुनक आवरण विधियट ऐदर रेकिया कालीन रेकिया कालीन नवन रेकिया हा स्वर्ण रेकिया की श्रेष्ठ तुन एटदी तम ऐम पत्ंद वर्णट इरट तीरने के लिए मेहदी ऐदर हेकी शेस्त्रीय वितावधान युमको ट्राक्रतरियदुरा इधिकिरी शेस्त्रे होटल शेस्त्र यांत्रिक हा विदुरी कार्मिक विदुरी संदेश आहार कर्मांते नाविक शेस्त्रे संचारक कुशिवग ආදී ශේෂ්ත්‍ර සඳහා මේවයි වේකන්සිස් තියෙනවා කියන එක තමයි මේ නිවේදනය ඇතුළේ සඳහන් කරලා තිබෙන්නේ. ඔබට අයදුම් කරන්න පුළුවන් කියන කාරණේ. මෙම වැඩසටහන යටතේ රැකියා 82702ක් විදේශිකයන්ට ලබා දීමට එරට තීරණය කරලා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන්, බංගලාදේශයෙන්, කොරියාවෙන්, ඊජිප්තුවෙන්, පිලිපීනයෙන්, ජපානයෙන්, ඉන්දියාව, කොසෝ රාජ්‍ය, නයිජීරියාව, පාකිස්තානය, යුක්‍රේනය, යුරෝපා නොවන තවත් රටවල් රැසකින් මේ වේකන්සිස් වලට ඉතාලි රාජ්‍යයට සේවකින් ගෙන්වා ගැනීමට ඉතාලි රජය බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් 34705ක් හිමිවන ස්වර්ණ රැකියා හා කාලීන නොවන ශේෂ්ත්‍රයට, ඒ වගේම 44000ක් කාලීන ශේෂ්ත්‍රයට කාලීන රැකියා ශේෂ්ත්‍රය හරහා ඉතාලියට බදවා ගැනීමට තීරණය කළා තිබෙනවා. කෙසේ වෙතත් මේ මාස 27 වෙනිදා මාර්තු මාස 27 වෙනිදා උදේ 9 ඉඳන් විශේෂ වෙබ් අඩවියක් කරහා ඔයාලට මේකේ රෙජිස්ටර් වෙන්න හැකියාව ලැබෙනවා. ඊට අමතරව ඉතාලි රජිනුත් වෙනම වෙබ් එකක් වෙන් කරලා තියෙන මේ පිළිබඳව තොරතුරු ලබා ගන්න. මේ සියල්ල පිළිබඳව අපි ඉදිරියේදී තවත් වැඩසටහන කරා දිගුවක් විදිහට අරගෙන යන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වෙබ්සයිට් වලට අදාළ ලින්ක් එක තවම අපිට හම්බ වෙලා නැහැ. හම්බුනොත් අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකට මම මේක එකතු කරනවා. බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට මේ පිළිබඳව තොරතුරු වෙබ් එකට යන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මේ තොරතුරු අපේ මේ වැඩසටහනේ ඩිස්ක්‍රිප්ෂන් එකට එකතු කරනවා. ඒ වගේ මතක් කරන්න ඕන මේ ඉතාලි රැකියාව සඳහා කිසිවෙකුටත් මුදල් ගෙවීමක් සිදු කළ නොයුතු බවත්, තමන්ට තනිව පුද්ගලිකව අන්තර්ජාලය ඔස්සේ මේ සඳහා යොදුම් කිරීමට හැකියාව ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය දැන් දිරලා තියෙනවා. මේක සුවිශේෂී කාරණයක්. ඔබේ මුදල් නාස්ති කරගන්න එපා, එක්කෙනාට අහුවෙන්න එපා කියන කාරණය තමයි බියුරෝ එකේ මේ දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ කාරණා පිළිබඳව දැනුවත් කිරීමෙන් නැවතත් මතක් කරනවා ඉතාලිය ගැන බොහොම සුන්දර ජීවත් වෙන්න හොඳ රැකියාවක් කරන්න හොඳ ඉතාමත්ම ඉහළ වේතනයක් ලබන්න පුළුවන් රටක්, බොහෝ දෙනෙක් යන සීනමව රටක්, ජීවිතයේ පරතුවට තබලා මිනිස්සු ගියපු රටක්, අවදානම් අරගෙන ගියපු තැනක්. ඉතින් බොහොම හොඳින් වර්තමානයේදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විදේශ රැකියා අමාත්‍යංශයේ මෙහෙවීමෙන් ඔයාට නිල වශයෙන් නිවරදිව යන්න පුළුවන් රාජ්‍ය බවට පත් වෙලා තිබෙනවා. ඒක ඉතාමත්ම සතුටුකර කාරණයක්. ඉතින් ඔයාලා උත්සාහ කරන්න රෙජිස්ටර් වෙන්න. 82000ක් ඉක්මව රැකියා තිබුණත් බොහෝ රටවල් ගණනකින් බොහෝ විශාල පිරිසක් මෙසනා ඇතුම් කිරීම නියමිතව තිබෙන නිසා ඉක්මන් කළා වඩ මේ තොරතුරු හරහා
මෙමස 27 වෙනිදා දින 9 සිට අයදුම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ පිළිබඳව නැවතත් මතක් කරමින් අපේ වැඩසටහන් තවත් කිහිපයක් විදේශ රැකියා පිළිබඳව ඉදිරියේදීත් එන්න බලාපොරොත්තුවක් අපේ ළඟ තියෙනවා අරගෙන ඉන්න බලාපොරොත්තුවක්. ඒ වගේම තවත් රැකියා ගණනාවක් පිළිබඳව අපි වැඩසටහන් කරා. ඒවත් අවධානය යොමු කරන අපේ channel එකට එන්න විශේෂ YouTube නාලිකාවට අවිල්ල. ඔයාට මිට කලින් කරපු කොරියාව, ඊශ්‍රායලයේ මැද පෙරදිග රටවල් පිළිබඳව කරපු වැඩසටහන් දක්ින්න තොරතුරු ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඉදිරියේදීත් නිල වශයෙන් ලැබෙන නිවැරදි රැකියා අවස්ථාවන් පිළිබඳව අපි වගකිය යුතු නාලිකාවක් විදිහට ඔබේ තොරතුරු ගෙනෙනවා. ඉතින් වගකීම නිසා එකතු වෙලා ඉන්න ආරාධනා කරනවා අපිත් එක්ක අපි විෂන් ඩී ප්‍රවෘත්ති සහ තොරතුරු නිරතුරුව ඔබ වෙත ගෙනෙන විෂන් ඩී YouTube නාලිකාව subscribe කර අප සමග රැඳී සිටින්න.